මේ දිනවල අපේ සිරුරට දැනෙන උණුසුම දරාගත නොහැකි මට්ටමකට ඉහළ ගිහින් ඇතැම් ප්‍රදේශවලට වැසි වාර කිහිපයක් ඇතිවත් සමස්තයක් වශයෙන් මේ දිනවල උණුසුම වැඩි වෙලා අද දින තුලත් දිවයිනේ දිස්ත්‍රික්ක 25න් 22කම අධික උණුසුමක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. උතුර උතුරුමැද නැගෙනහිර බස්නාහිර සබරගමුව වයඹ සහ දකුණු පළාත්වලත් මොනරාගල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. ඒ අනුව මහනුවර නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්ක හැර දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල උෂ්ණත්වය ඉහළ යනු ඇති. දිවයිනේ බස්නාහිර සබරගමුව දකුණු සහ වයඹ පළාත්වලත් ඒ වගේම අනුරාධපුර පොළොන්නරුව මන්නාර වැනි දිස්ත්‍රික්කවලත් හවස දෙකෙන් පමණ පස්සේ තැනින් තැන වැසි රෝගී කුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇත්තටම අපි වැසි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉර මුදුන් වීම ගත්තොත් දිවයිනට අප්‍රේල් 5 සිට 15 දක්වා වගේ කාලය තුළ දිවයිනේ දකුණු පැත්තේ සිට උතුරු පැත්ත දක්වා යම් යම් ස්ථානවල ඉර මුදුන් වීම පවතුනවා. අද දින අපි බලාපොරොත්තු වෙනවා කල්මුනේ, මාරවිල, පොතුහැර වගේ පළාත්වල දැන් කොළඹට උඩින් වගේ මේක උෂ්ණ කාලමුනේට බලපානවා. ඇත්තටම මේ ඉර මුදුන් වීම මේ දිවයිනේ පවතින අධික උෂ්ණත්වයට බලපාන්නේ ඉර මුදුන් වුණා කියලා. ඒක මොකද අපිට අවුරුද්දේ දෙපාරක් ඔය හැම ස්ථානයකටම ඉර මුදුන් වෙනවා. ඒක හැම වසරකම වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.